කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉන්දන දියමන්තියේ හිමිකාරීත්වය කාටද New Diamond නෞකාවේ ගින්න නිවීමට එක් වූ සියලු පාර්ශ්ව අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට වයස අවුරුදු 70 කතගේ මිලියනේ මත් කුඩු ජාවාරම සියත අනාවරණයන් යලිත් පළදරයි පඬිතු රඹෑවේ මැටි කර්මාන්තය නගා සිටුවීමට ඇමතිවරයාගෙන් පොරොන්දුවා ගිනිගත් හේනේ දැස් අඳ මවගේ දරුවන් තිදෙනාට උපකාර කිරීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලී ඉදිරිපත් වෙයි මන්තිරු නීතිය යලිත් හෙට සිට විශ්ව ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරුබහරක් සජිත් කියයි සංචාරක ආකර්ෂණයට රජයේ නව වැඩපිළිවෙලක් අදි වේගයේ සෙමින් ගිය පාපෙදිය ප්‍රථමයෙන් දේශීය පුවත් මඩකලපු ප්‍රදේශයේ විවිධ අපරාධ සිදු කළ සංවිධානාත්මක අපරාධ කළී නායකයෙකු මඩකලපු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කඩුවක් සහ අත්බෝම්බයක් ද පොලිස් බහරයට පත් වුණා. එම පොත ඇතුළු පොලිසිය විසින් දිවයින පුරා සිදු කළ මෙහෙයුම් කිහිපයක් දැන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු සහ එම කණ්ඩායමේ සමාජිකයෙකු ලද පැමිණිලි කිහිපයකට අනුව මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දනු නමින් හඳුන්වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහු විසින් මෙලෙස හස්ත සංඥාවක්ද සිදු කරනු ලැබුවා. මෙම කණ්ඩායම කලක සිට විවිධ අපරාධ ක්‍රියා සහ මිනිසුන් බියවැද්දීම වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් රැසක් සහ ගංජා ජාවාරම්ද සිදු කර ඇති අතර ඊයේ සවස මොවුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද මඩකලපුව නාවට්ටේනි ප්‍රදේශයේ පිරිසකට තර්ජනය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සන්තකයේ තිබී කඩුවක් සහ අත්බෝම්බයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන ඇති අතර එම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයා වන දනුටේරහිව අධිකරණයේ නඩු නවයක්ද පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම කණ්ඩායමේ තවත් පුද්ගලින් සිව් දෙනෙකු සැඟවී සිටින අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා පොලිස් මද්‍රව්‍ය කොට්ටාෂයට ලද තොරතුරක් මත කලක සිට සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් දෙදෙනෙකු රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී එක් කාන්තාවක් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගත් අතර ඇය වයස අවුරුදු 37ක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇයගේ සහෝදරියක වන මාලිගාවත්තේ පදිංචි 42වරදී තවත් කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20ක් සමග මාලිගාවත්ත ප්‍රදේශයේදීම අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම කාන්තාවන් දෙදෙනා ගෙන් ලබාගත් තොරතුරු මත වයස අවුරුදු 70ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මාබා කිලෝ 4ක් මෙන්ම කේරළ ගංජා කුඩා පැකට් 29ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. හංගවැල්ල පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී රුපියල් 120,000ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගත් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඉතිරි සැකකරුවන් හංගවැල්ල මාබුල සහ වැලිකන්න යන ප්‍රදේශවල පදිංචි කරුවන් වනවා. ලද තොරතුරක් මත අනුරාධපුර සිට මන්නාරම දක්වා බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය සමග මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බලපත්‍ර සහිත බීර ප්‍රවාහනය කරන මුවාවෙන් බීර කෑන් අතර සංගවා බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස බලපත්‍ර නොමැතිව මිලිලීටර් 750 මත්පැන් බෝතල් 660ක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 38 යන වයස්වල පසුවන්නන් අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු කළ පරීක්ෂා කිරීමවලදී කේරළ ගංජා සහ හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ දින වවුනියාව පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිසිය ප්‍රකාශ කළේ පොලිසිය වෙත ලද තොරතුරු මත වවුනියාව මාමඩුව ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 2ක් සමග මෙලෙස සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් මිලිග්‍රෑම් 420ක් සහ
මිලිග්‍රෑම් 310ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත් වුණා. එමෙන්ම වවුනියවත එක්වත්ත ප්‍රදේශයේදී මිලිග්‍රෑම් 390ක් සහ රුපියල් 43000ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි වවුනියව පොලිසිය සඳහන් කළේ. ගිනිකිරීමට ලක් වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට දිනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. නෞකාවේ ගින්න නිවීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්ව සමග එක්ව නෞකාවේ අයිති ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සියලු ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ. ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට දිනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ගින්න නිවීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්ව සමග එක්ව සාකච්ඡා කර නෞකාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. මෙවන විට නෞකාවෙන් හානියක් නොමැති බවට තහවුරු වී ඇති බැවින් එය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. අදාළ තත්වයන් පිළිබඳ සම්පූර්ණයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන බවයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 45ක් දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව පවසනවා. තවදුරටත් නෞකාව තග් යාත්‍රා යොදා කරමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මේ අතර MT New Diamond නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද ලබා දුන්නා. දෙස් විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණීය දිනා ගැනීම සඳහා සංචාරක පුරවරවලට පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩි දියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණයට එළඹ තිබෙනවා. දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග සහ අබලන් තත්ත්වයේ පවතින සියලුම මාර්ග අලුත් වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී ආරම්භ කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. විසිවන සංශෝධනයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලට එල්ල කළ මරු පහරක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොලොන්ඩාව රජමහ විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ කොළොන්නාව රජමහ විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ධම්මික නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ විපක්ෂ නායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉතාමත් හොඳින් නීතිමය කරුණු කාරණා සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති පුද්ගලයෙක් ලෙස කරුණු ඉදිරිපත් කළ බවයි. විහාරාධිපති හිමියන් බැහැදකීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිහා අපි බලන්නේ එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලට ව්‍යුහයට එල්ලවුණු මරු පහරක් හැටියට. අපි සුපුරුදු ආකාරයේ යෝජනාවට විරුද්ධ වෙනවා වගේ අපි සම්ප්‍රදායෙන් පිටතට අපි බලාපොරොත්තු වෙනවා 19 ප්ලස් එමත් නැත්නම් 19 ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා ජාතික ආරක්ෂක සභාවක්
व्यवस्था संशोधने संबंधी देशपालन वेदिका पलू अदहस ඉදිරි කාලේ සියලු දෙනාගේම කැමැත්ත අනුව තමයි අපි මේ විස්ස ගේන්නේ අපි මේක ජයග්‍රහණය කරන්නේ පාර්ලිමේන්තුවේ 150ට එහා ගිය ඡන්ද සංඛ්‍යාවකින් රජයේ පාර්ශවයන් අපිත් එක්ක එකතු වෙලා අපිව හම්බ වෙලත් පුද්ගලිකව කතා කරනවා විශේෂ සංශෝධනය මේ විදිහට ගේන හේමට ඉඩ තියන්න එපා කියලා ඒ නිසා වුන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ අපේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි 19 සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන්නේ. මේ සම්බන්ධව අවසාන තීන්දුව ගන්න පාර්ලිමේන්තුව මේ 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ ලියවිල්ලක් ලියන්නට පුළුවන්. කරුණා අම්මාන් පිල්ලෑන් වගේ මරාගෙන මැරෙන පුහුණුවක් තියෙන පුද්ගලයෙකුට විතර. මේකෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මැරෙනවා. පාලන තන්ත්‍රය අවුල් කරන නෙමෙයි. පාලන තන්ත්‍රය පහසු කරන. නව ව්‍යවස්ථාවක් යටතේ මේ රට ගෙනා යුතුයි කියන මතය අපි आंडुक्रम प्रजातंत्रवादी संशोधन ස්ථාව තුල සංශෝධන වලින් නිවැරදි කරන්න යෑම ඇත්තටම ඉතාම විශාල අභියෝගයක්. අවුල් සියල්ල නිවැරදි කරන්න යනවා කියන්නේ අලුත්ම ව්‍යවස්ථාවක් ගෙනීම තමයි තෙන්දි කරන්න වෙන්නේ. ජනාධිපති රයිල්නා සියලු විනිශ්චකාරවරු පත් කිරීමේ බලය, ඒ වගේ සියලු අමාත්‍යවරු ඉවත් කිරීමේ පත් කිරීමේ බලය, නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේ ඉවත් කිරීමේ බලය, අමාත්‍යංශ ලේකම්වරු ඉවත් කිරීමේ පත් කිරීමේ බලය, ඒ සකලවිධ බලය ජනාධිපතිවරු රයිල්නවා. මම හිතන්නේ මේ උම්මත්තක ක්‍රියාවක් විදියට. විශ්ස මොකද්ද වෙන්නේ කියලා අහන ජනතා විමුක්ති පෙරමුණෙන් සහ අද විපක්ෂයෙන් එදා 19 ගේද්දි කොතනද අවකාශය දුන්නේ අපිට මේ ආකාරයට අදහස් ප්‍රකාශ කරන්න ඉවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි පළමුවෙන්ම ආණ්ඩුවට බල කර තිබෙනවා කොන්දේසි විරහිතව මෙය හකුලා ගත යුතුයි කියන කාරණාව අපිට කකුල් මාසු දාලා අපිව වට්ටන්න ගියාය අපිව වට්ටන්න හම්බුන්නේ ඒ අයම තමයි වැටිලා පල්හැට ගියේ විසියෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කරාම පාර්ලිමේන්තුවට දාන සූදානම් වෙනකොට විපක්ෂයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී මලගම සටහන් කරන විදිය පිළිබඳව අපි කරුණු දිරිපත් කරාට පස්සේ මේ වෙනකොට 20 වෙනි සංශෝධනයට කතෘ අඥාත වෙලා තියෙනවා මරණීය දඬනීය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක් ලෙස අසුන් ගැනීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කතානායකවරයා විසින් ජලි සලකා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා එක්සත් ජාතික පක්ෂ නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයෙන් ඔපුටා දැක්වීම කිහිපයක් ඔපුටා ගැනීම මරණීය දඬනෙන් දඬුවම් ලැබූ අපරාධකරුවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත හැකි බවට වන කිසිදු පූර්වගාමී තීන්දුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ දක්නට නැත. ප්‍රේමලාල් ජයසේකරට ඉදිරිව බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් නඩුකරය බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයා වෙත ප්‍රේමලාල් ජයසේකර යන අයව පාර්ලිමේන්තු රැගෙන යාමට අවශ්‍ය නියෝග ලබා ගැනීමට ගොනු කළ නඩුකරයකි. මෙම නඩුවේදී අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම අධිකරණයේ කිසිලෙසකින්වත් අදාළ පත්වීමේ වළංගුභාවය හෝ අවලංගුභාවය ඔහුගේ පත්වීමේ හෝ වෙනත් නුසුදුසුභාවයක් සම්බන්ධව විමසීමක් නොකරන අතර බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ප්‍රශ්නගත ලිපිය මත අභියෝග කොට ඇති පරිපාලන නීති කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලබයි යන්නයි කතානායකවරයා ඔහුගේ අනීතික තීරණය යලි සලකා බැලීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැතිව පූර්වගාමී නියෝග සහ පාර්ලිමේන්තුවේ උසස් සම්ප්‍රදායන් ඉවතලා කටයුතු කිරීම අනාගතයේ ත්‍රස්තවාදීන් පවා පාර්ලිමේන්තුවට පත්වීමේ මඟ සකස් කිරීමක් වනු ඇත නීතිඥ අකිල විරාජ්කාරී වසම් මහලේකම් එක්සත් ජාතික පක්ෂය
උපුටා ගැනීම අවසන්. सांप्रदायिक कुंभल कर्मांत जीवनोपाय करगत अनुराधपुर पंडित रंभैव गम्माने कुंभल कर्मांत करवान मुहनदियती गेटल रसक पिलिबंदव तुरतुरु अप इये दिन अनावरणे कला मेपिल बंदव सिय अवधाने जमुकल विशेबारामात्य प्रसन्न रणवीर महता सियत प्रवृत्यांशय समग पेवसुवे रंभैव गम्माने जनतावगे गेटल वलट कडिनम विसंदुम लबा देन बवाय अनुराधपुर तिरप्पने पंडित रंभैव गम्माने गम्वेसियन सिय पारंपरिक कुमल कर्मांते पवत्वागिन यामेदी मुहुन दिन विविध दुष्करतावयन पिलिबंद ये सियत प्रवृत्ति तुलिन अप अनावरणय कला कुंभल कर्मांत तुल जनता मुहुन दिन गेटल संबंधेन वेवेल पीतल मेटी लीबड़ सह ग्रामीय कर्मांत प्रवर्धन राज्य अमात्य प्रसन्न रणवीर महतागेन अपगल विमसीमकदे राज्य अमात्यवर्या मेलेस अदहस पलकला මම තිරප්පණයට විතරක් නෙමේ සෑම ඒ කර්මාන්තවල යෙදෙන අයට අපි ලංකා බැංකුව මහජන බැංකුවත් සම සාකච්ඡා කරලා අවශ්‍ය කරන ණය පාසුකම් ඔවුන්ගේ නන්වන්නට නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ පාසුකම් ටික සපයා ගන්න අපි ඉදිරියේදී වැඩ කටයුතු කරනවා ජාතික ශිල්ප සභාවේ මේ ශිල්පකරුවන්ට ඇඳුම් පතක් අපි ලබා දෙනවා එක පහට රිලීල් කරගන්න බැරි මේ තුල ජාවරම් කරුණු තින්න නිසා ඒ පස්මාපියාවත් තින්න නිසා අපි ඒවා අවම කරගන්න විදියට කර්මාන්ත කරුවන්ට ඍජුවම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා මට මේ ගම්මාන්ත යන්න බැරි වුණා ඉදිරියේදී මම ගිහිල්ලා ඒ අවශ්‍ය කරන නවීන තාක්ෂණය ලබා දීමේ කටයුතු අපි කඩමින් සිදු කරන්න වැඩ කටයුතු කරනවා 200 ගානක්ද කොයිද තිබෙනවා කුඹල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික ගම්මාන මේ කර්මාන්ත කරුව සියලු බහුතරය කරන් යන්නේ සාම්ප්‍රදායික නිර්මාණ ටික විතරයි කරන් යන්නේ නමුත් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන්ට පුහුණුව ලබා දීලා පිටරට වෙළඳ පොළත් අපේ මධ්‍යම පාන්තිකට අවශ්‍ය කරන ඉදිරි නිෂ්පාදනය කරන්න අපි කටයුතු කරනවා පාලන මිලක් නෙමේ මේකේ මැද අතරමැදිව තමයි විශාල ලාභයක් උපයන්නේ නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේදය. ඒ ගණුම් කරුවන් සඳහා අපි යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙල අපි කරගෙන යනවා. මෙතර ආර්ථික දුෂ්කරතා මැද ජීවිතය ගත කළ ගිනිගත් හේන දෘශ්‍යාබාධිත මව ඇතුළු දරුවන් තිදෙනා පිළිබඳව පසුකියදා අපකල අනාවරණය අනතුරුව එම පවුලට පිළිසරණක් වීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රසක් ඉදිරිපත් වී තිබෙනවා තම දරුවන් තිදෙනාට ආහාර වේලක් ලබා දීමට නොහැකි තත්වය මත තම දරුවන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව පවසමින් දෘශ්‍යාබාධිත මවක් ගිනිගත් හේන මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියක් යැවූ අනුවේදනීය සිදුවීම පිළිබඳ අප පසුගියදා සියත ප්‍රවෘත්ති තුලින් අනාවරණය කළා අපකල අනාවරණයෙන් අනතුරුව සංවේදී හදවත් ඇති බොහෝ පිරිසක් මේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙනවා අතුරුගිරිය 3601 සිංහ සමාජයේ සභාපතිනි සුජාතා හෙට්ටිආරච්චි ලේකම් කුමාරි වෙත්තසිංහ මහත්මිය ඇතුළු එම සිංහ සමාජයේ සමාජිකයින් අද ගිනිගත් තේන ප්‍රදේශයට පැමිණ විදුහල්පතිවරයා මුණගැසී එම දරුවන් තිදෙනා පදිංචිව සිටින නිවසට ගොස් මසකට පමණ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාසල් උපකරණ ලබා මුදල් පරිත්‍යාගයක්ද සිදු කර තිබෙනවා මෙම දරුවන් රැකබලා ගැනීමට තම සිංහ සමාජයෙන් තවදුරටත් කටයුතු කරන බවයි එම සමාජයේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් බොහෝ දිනෙකුගේ ඉල්ලීමක් මත මෙම ලමුන් වෙනුවෙන් ගිනිගත් තේන මහජන බැංකුවේ ගිණුමක් ආරම්භ කර එම ගිණුම භාරකාර මණ්ඩලයක් යටතට පත් කිරීමට කටයුතු කරන බවද ගිනිගත් තේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවා අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් මාර්ග නීති නොසලකා හැරීම මහා විනාශයකට හේතුවක්. එවැනි විනාශයක් සිදුවීමට පෙර අප මේ අනාවරණය කරන තොරතුරු පිළිබඳව වගකිව යුතු සියලු දෙනා වැඩි අවධානයක් යොමු කළ යුතු බව සිහිපත් කර සිටිනවා. මේ පැයට කිලෝමීටර 101 වේගයෙන් රිය දහවනේ වන දක්ෂිණ අධිවේගයේ බෙලියත්ත ප්‍රදේශයේදී පාපෙදිකරුවෙක් විරුද්ධ මන්තිරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ආකාරයයි. ஏய் தம்பி வரேன்னானே போய் பொட்டா இன்ன போலீஸ் எடுத்தேன்னா
ඔබ මේ දකින්නේ දක්ෂින අධිවේගී මාර්ගයේ කතරගම සිට කොළඹ දෙසට පැමිණෙන මන්තිරුවේ බෙලියත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පාපැදියා අධිවේගී මාර්ගයට ඇතුළු කර ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගන්නා ආකාරයයි සාමාන්‍යයෙන් කාර් බස් ලොරි වෑන් යන රථවාහන වලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව හිමි වුවත් යතුරු පැදි ත්‍රී රෝද රථ පාපැදි ට්‍රැක්ටර් වැනි රථවාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට අවසර නැහැ ඇතැම් විට අලුතින් මෙම අධිවේගී මාර්ගය සාදා ඇති නිසා ඔහුට අධිවේගී මාර්ගය පිළිබඳව අවබෝධයක් නොතිබෙන්නට පුළුවන් ඒ කෙසේ වෙතත් තම ජීවිතයේද අවධානමේ දමා ගනිමින් මෙලෙස අධිවේගී මාර්ගයට පාපැදියක් ඇතුළු කර ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කිරීම නීති අනුව වැරදි ක්‍රියාවක් වගේම අන් අයට වැරදි ආදර්ශයක් වන්නටත් පුළුවන් මීට පෙරද අධිවේගී මාර්ගයට ඇතුළු කළ යතුරු පෙදි සම්බන්ධයෙන්ද අපට පුවත් අසන්නට දකින්නට ලැබුණා එපමණක් නොව අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවසර ඇති වාහන පවා ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගන්නා අයුරුද අප දුටුවා මාර්ග නීති කඩ කරමින් මෙලෙස හැසිරීම තමාට පමණක් නොව අන් අයටද මරු කැඳ විය හැකි බව අප අවධාරණය කරන්නෙමු ඒ කෙසේ වෙතත් මෙලෙස අධිවේගී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට පාපෙදියකින් ගමන්ගත් පුද්ගලයා සොයා මේවන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් නැවත ආරම්භමු මහමග විනය යන තේමාව යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මන්තිරු නීතිය හෙට සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. සිවිල් ආරක්ෂක බලකායට අයත් සියලු ධජයන්ට සෙත්පතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසති සෙත්පිරිත් සජ්ජායනාවක් පැවැත්තුණා. ඒ යටම ස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස මහනාහිමියන්ගේ සහ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රිය අඩ්මිරාල් ආනන්ද පිරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. රාත්‍රී පුවත් විකාශය අවසන් ගැලිතොමේ මොහොත උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.